ශ්‍රී ලංකා වේකල සුපිරිම ක්‍රිකට් තරු දෙකක් තමයි ලසිත් මාලිංගත් කුමාර් සංගක්කාරත් කියන්නේ. මේ දෙන්න අපේ ක්‍රිකට් වලට ලොකුම දෙයක් දීපු ක්‍රීඩකයෝ දෙන්නෙක්. මේ දෙන්නම පසුගිය IPL තරගාවලියේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමට පුහුණු කරවූ විදිහට සහභාගී වුණා. තරගාවලියේ අතරතුර තිබුණු විශේෂාංගයකදී සංග මාලිංගගිනුත් මාලිංග සංගගිනුත් ප්‍රශ්න ඇහුවා. මෙතෙන්දී හරි අපූර්ව දේවල් ටිකකුත් හෙළි වුණා. සංග මහේල දෙන්නගේ හමුවීම ගැන මතක අවදි කරමින් මාලි කිව්වේ මුලින්ම මුණ ගැහුනේ මහේල කියලා. මම හිතන්නේ ක්‍රීඩා සමාජ තරගයකදී තමයි මම මුලින් මහේල අයියා දැක්කේ. මුලින් ගිහින් කතා කරන්න පොඩි චකිතයකුත් තිබුණා. හැබැයි මං අහලා තිබුණා මහේල කියන්නේ අලුත් ක්‍රීඩකයන්ට ගොඩක් උදව් කරන කෙනෙක් කියලා. ඇත්තට මේ විදිහට හඳුනාගෙන ගොඩක් සමීප වුණා. සංග අයියා පස්සේ තමයි හඳුනාගත්තේ. දෙන්නම එකම විදිහට මට සමීපයි. තමන් දකින විදිහට හොඳම පන්දුයවන්න කවුද කියලා ඇහුවා මාලි කිව්වේ ටෙස්ට් තරඟවල වේග පන්දුයවන්නෙක් විදිහට විශිෂ්ට දක්ෂතාවයෙන්ලා තියෙන ජේම්ස් ඇන්ඩර්සන් තමන් හොඳම වේග පන්දුයවන්න විදිහටත් මුරලි හොඳම දඟ පන්දුයවන්න විදිහටත් දකිනවා කියලා. මාලිගේ ක්‍රිකට් ජීවිතයේ ආරම්භය ගැන අහන්න ලැබුණු මෝඩ කතා ගැනත් දෙන්නම මේ වැඩසටහනේදී කතා කළා. මම හපු මෝඩම කතාව තමයි ඔය විදිහට පන්දුයවල මාස 6ක්වත් සෙල්ලම් කරන්න බෑ. මොනවත් කරන්න බැරුව ක්‍රිකට් නතර කරලා දාවි කියන එක මාලි එහෙම කියද්දි සංග කිව්වේ මෙහෙම. මම හපු මෝඩම කතාව තමයි මාලිංග පන්දුව දමා ගසනවා කියන කතාව. මට හිතාගන්න බෑ ඉරියව්වෙන් පන්දුව දමා ගසන්නේ කොහොමද කියලා. මේ කතාබහේදී මාලිංග නෙට් වල පන්දුයවද්දි මුල් කාලේ තමන් මුහුණ දෙන්න කැමති නෑ කියලා තමයි සංග කිව්වේ. ඇත්තටම මාලි නෙට් එකෙන් නෙට් එකට යවනවා. එකකින් නැති කියලා ඉක්මනටම අනිත් එකට මාලි යවනවා. මාත් කැමති නෑ මගේ එකට ආවමත් මම ඉක්මනට යවනවා. ඇත්තට මේ පන්දු වලට මුහුණ දෙන්න ආස නෑ. මොකද ඒ ඉරියව් එක බවුන්ස් එහෙම එන්නේ මූරට. ඉතින් ලේසි නෑ. කවුද කැමති පුහුණුවීම් වල මුල් කාලේ එහෙම පන්දු දෙද්දි සෙල්ලම් කරන්න? ඔය විදිහට තමයි සංග මාලි දෙන්න අතීතයේ මතක් කරලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.